සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කතාවක් සම්බන්ධව. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමටත් පුළුවන්කමක් ලැබෙන බව කිව යුතුම දෙයක්. දැන් මම මෙහෙම දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්නට ඉඟියක් දක්වන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාවත් එක්ක එකතු වෙලා තමයි ඉතින් අපිට වැඩ කටයුතු කරන්න වෙන්නේ. මහේව ගෙදර එක්කන් එනකොටම මොකද වෙන්නේ? ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝ සමඟ සහසම්බන්ධ වෙන්න ආසාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නේ. ඉතින් තව දෙයක් අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. මේ දේවල් අපි විශ්වාස කරන්න ඕනේ දේවල් විදියට තමයි මේ මොහොතේදී දැක ගන්න ලැබෙන්නේ කියන කාරණාවත් අපි මෙතනදී සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. තව දෙයක් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ගැන මම මෙන්න මේ විදිහේ කාරණාවක් තමයි අනිවාර්යයෙන්ම කතා කරන්නට උත්සාහ කරන්න කියන අපූර්ව දේ ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න ලැබෙන විශේෂම කාරණාවක් විදියට අපිට මතක් කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැනත් මේ වෙලාවේදී කතා කරන්න ඕනේ. තව දෙයක් ගැන අපි මෙතනදී කතා කරන්න ඕනේ. කවුරුත් මේක විශ්වාස කරන දෙයක් නෙවෙයි. නමුත් ඔයා දන්නවනේ මේ ගැන මහේ ගෙදර එක් කරගෙන එන්නේ. ඉතින් අසේනි ඇත්තටම ලොකුවටම මහිව හොඳට බලාගෙන තියෙන නිසා කියන කතාව අපිට මතක් කරලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම කියනවා නම් මේ මහි එක්කන් යන වෙලාවේදී කවුරුත් හිතුවේ නැති වැඩකුත් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. කොටින්ම කියනවා නම් ඔය කල්පනත් කඩාපාත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ කියන කතාව අපිට අද වීඩියෝ එක තුළින්ම සිහිපත් කරන්න ලැබෙන විශේෂයක්. ඉතින් කොහොම හරි මේ විදියට එද්දී අපිට තව දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කතාව මතක් කරලා දෙන්නටත් අපි අවස්ථාවක් උදා කරගන්නවා කියන එක කිව යුතුම දෙයක් විදියට තමයි අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න ලැබෙන සුවිශේෂී කතාව වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කළ යුතුව දෙයක් තියෙනවා කියන කතාව ගැනත් මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තියාගන්නවා. තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒක විශේෂම කාරණාවක් විදියට අපිට දක්වලා කතා කරන්න පුළුවන් වෙන සැබෑම කාරණයක් විදියට අනිවාර්යයෙන්ම කතා කරන්න දක්ෂතාවයක් තියාගන්න පුළුවන් කියන කතාවත් එක්ක තමයි අපි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම් මේ වෙලාවේදී. ඇත්තටම කියනවා නම් ඔයා දන්නවද? කල්පනා ඇවිල්ලා මේ මහේට අසනීපෙන් හිටියත් බැනවදිනවා, තර්ජනය කරනවා. සහ මෙතනදී ඇත්තටම මහීගේ ජීවිතයට අනුතුරක් වෙන විදියට තුවක්කු පෙන්නලා බය කරන හැටි බලන්න පුළුවන් වෙයි.